ඔබේ ඡන්දය ඔබේ මනාපය ප්‍රතික්ෂේප ක්ෂණයකින් නව ජනාධිපතිවරයා විසින් ඔබ සම්මත කරන ආණ්ඩුක්‍රම අවස්ථාව සහතික කරපු වහාම ඒ ක්ෂණයක එතැන් සිට ඒක තමයි රටේ උත්තරීතර නීතිය වන්නේ. ඔබට බලන්න පුළුවන් දැනුත් තියෙන ආණ්ඩුක්‍රම අවස්ථාවේ තියෙනවා මේ 19 වෙනි වියත්ත සංශෝධනයේ අවලංගු කළ 85 වන වගන්තිය. ඒක තියෙන්නේ පාර්ලිමේන්තුව සම්මත කරන කිරීම ප්‍රතික්ෂේප කරපු පනත කෙටුම් පතක් කෙලිම මහ ජනතාවට ඉදිරිපත් කරලා සම්මත කිරීම. මේක තමයි මේ කරන්නේ. ඔබ සම්මත කළා, ඔබ අනුමත කරපු දේ රටේ රාජ්‍ය නායකයා සහතික කරපු හැටියෙම පරණ ව්‍යවස්ථාව අවලංගුයි. ඒකේ තියෙනවා වෙනම අන්තර්කාලීන විධිවිධාන. ඒ අන්තර්කාලීන විධිවිධාන ප්‍රකාරව මේ 78 ව්‍යවස්ථාව නව ව්‍යවස්ථාව ඔබ සම්මත කරපු ක්ෂණයකින් ඒක තමයි රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙන්නේ. ඒතකොට ඒක අවලංගුයි පැරණි ව්‍යවස්ථාව. ඒකේ තියෙන විධිවිධාන ප්‍රකාර පාර්ලිමේන්තුවත් අහෝසි අවලංගු වෙනවා. ඒකේ තියෙන විධිවිධාන ප්‍රකාර පළාත් සභා ක්‍රමයත් අහෝසි වෙනවා. ඒ වගේම නව මැතිවරණය පැවැත්වෙන පාර්ලිමේන්තුව සඳහා නව ව්‍යවස්ථාව ප්‍රකාර. හැබැයි මේ පාර්ලිමේන්තුව මේ ඉන්න 225ක් නෙමෙයි 125යි. ඒ කට්ටිය රැස් වෙන්නේත් ওই දියවන්නාවේ නෙවෙයි පරණ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ. ඔය තියෙන කාපර්මිට් ලිකර්පර්මිට් පෙට්‍රල් ෂෙල් ඩීසල් ක්ලාස් බජට් ඔය මොනවාක්වත් නැහැ. අතීතයට ක්‍රියාත්මක කරන සේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෙන විශ්‍රාම වැටුප පවා අහිමි කරලා දෙනවා. ඇයි ඒ? පාර්ලිමේන්තුවට ඕන වැදගත් උගත් බුද්ධිමත් මෞගිම ඉදිරියට ගෙන යෑමේ දැක්මක් ඇති අය නිසා මං කුලකාරයෝ නෙවෙයි. මේක වහාම වෙනස් කළ යුතුයි. ඔබ දන්නවද දැන් ශ්‍රී ලංකාව විදේශ කියන්නේ බ්‍රිතාන්‍ය යටතේ දැකිට සිටි එක ආණ්ඩුකාරවරයයි. නමුත් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන හදන නව ව්‍යවස්ථාවේ තියෙනවා ඒ අන්තර්කාලීන විධිවිධානවල වගේම ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශය ඔබට ඉදිරිපත් කරන 15 දෙනෙක්ගේ නම්. ඒ 15 දෙනාගේ නම් වල ඔබෙන් ඉල්ලන ජනමතයේ ඔවුන් පිළිගන්න කියලා. ඔබ පිළිගත්තේ නැත්නම් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසි වැදගත්කමක් නැහැ. ඔබ පිළිගත්තොත් ජනාධිපතිවරයා ධූරේ දුරුන් දින්න වහාම අර ඊළඟට අර අලුත් ව්‍යවස්ථාව සහතික කරපු වහාම ඔහු අග්‍රාමාත්‍යවරයා බවට පත් වෙනවා. අර 15 දෙනා ඔහුගේ නියෝජිතයෝ වෙනවා. රාජ්‍ය තන්ත්‍රයේ මෙහෙවීම සඳහා ඔහුට උපදෙස් දෙන නියෝජිතයෝ 15 දෙනෙක්. ඒක ඔබට ලතාවතික දාසකින් දැක ගන්න පුළුවන් මේ 15 දෙනාගේ නම්. ඔවුන් එක්කෙනෙක්වත් මේ දෙකේ කොලේ යනන්නේ නෑ. ඒ ක්ෂේත්‍රවල ඉහළමටම ගිහිල්ලා ඒ ගැන ඒ ගැන සම්පූර්ණ දැනුම හා විශේෂ පුද්ගලයන් 15 දෙනෙක් එන්නේ ඒ කෙනෙක්වත් තමයි මේ රට කන්නේ නෑ නන් නෙවේ. ඒක ඊට පස්සේ නව ව්‍යවස්ථා ප්‍රකාර පාර්ලිමේන්තු මැතිවරණයෙන් ආවන් පස්සේ මන්ත්‍රීවරු 125ක්. හැබැයි ඒකටත් ඔය 8 6 පාස් වෙච්ච අයට එන්න බෑ. ඒකෙත් තියෙනවා සුදුසුකම් අනිවාර්යෙන්ම පිළිගත් විශ්වවිද්‍යාලයක උපාධියක් කොවිට සමාන සුදුසුකම තියෙනත් ඕන. රජයට සම්බන්ධ කිසිදු ව්‍යාපාරයක් තමන්ගේ පවුලේ කෙනෙක්වත් ඉන්නවා නම් ඉල්ලන්න බෑ. අපරාධ වරදකට කොහෙත්ම සම්බන්ධ කෙනෙකුට බෑ. ඒක හදලා තියෙන්නේ උවමනාවෙන්ම චේතනාන්විතවම මේ ක්‍රමය වෙනස් කරලා. මම දැන් කිව්වේ මොකද්ද? සල්ලි කතාවක් නෙමෙයි මම කිව්වේ. පෙන්ෂන් එක අයින් කරනවා. අනිවාර්යයෙන්ම ජීවත් වෙන්න සුදුසු තමන්ට ඒ තමන්ගේ ජීවනෝපාය පවත්වාගෙන යන ජීව ගත කරන්න සුදුසු වැටුපක් නෙමෙයි අපි කියන්නේ දීමනාවක් රජය ගෙවයි. ඒ ගැන සැකයක් තියාගන්න එපා. එහෙම නැතුව අපිට හොඳම අය මේකට ගන්න බෑ. හැබැයි ඔය මේ ඔය තියෙන ප්‍රිවිලේජස් පර්ක්ස් කිසි දෙයක් ලැබෙන්නේ නැහැ.